නෝර්වේ කියලා කියන්නේ උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයේ බටහිර කොටසේ පිහිටලා තියෙන සුන්දර රාජ්‍යයක්. ඒ නැගෙනහිර ස්වීඩනය ඊසාන දෙසින් ෆින්ලන්තය සහ රුසියාව සමග දේශ සීමා බෙදා ගන්නවා. නෝර්වේ බටහිරින් උතුරු මුහුදෙන් වටවී ඇති අතර ඒ උතුරින් බැරෙන්ස් මුහුදට මුහුණලා තමයි පිහිටලා තියෙන්නේ. භූගෝලීය පිහිටීම නෝර්වේ එහි විවිධ සහ විශ්මයජනක භූගෝලීය පිහිටීම නිසා ලොව පුරාම ප්‍රසිද්ධිය කුසලනවා. එය ගැඹුරු වෙදලබඩ ජෝර්ජ් රළු කඳු සානු ග්ලැසියර් සහ විශාල වනාන්තර මගින් සංරක්ෂිත වෙනවා. එවැගේම රටින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් පන්දු සහ කාන්තාර වලින් වැසී පවතිනවා. ඉතිහාසය නෝර්වේ ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා දිවෙන පොහොසත් ඉතිහාසයක් තියෙන රටක්. යුරෝපීය ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ වයිකින්ස් ඇතුළු විවිධ පුරාණ ගෝත්‍ර රැසක් එහි වාසය කරලා තියෙනවා. නව වන සියවසේදී නෝර්වේ රාජ්‍යයක් බවට පත් වූ අතරම 1905 දී ස්වීඩනයේ නිදහස ලබා ගන්නා තෙක්ම විවිධ රාජකීය පවුල් විසින් පාලනය කරලා තියෙනවා. භාෂාව නෝර්වේ නිල භාෂාව නෝර්වේජියානු යනුවෙන් තමයි හඳුන්වන්නේ. නෝර්වේජියානු භාෂාවේ නිල ලිඛිත ආකාර දෙකක් තියෙනවා. ඒ බොක්මැල් සහ නිනොස්. ඒ සෑම එකක්ම ඒවාට ආවේනික විවිධ වෙනස්කම් වලින් යුක්ත වෙනවා. ආර්ථිකය නෝර්වේ සමෘද්ධිමත් සහ විවිධාංගීකරණය වූ ආර්ථිකයක් සඳහා ලොව පුරා ප්‍රසිද්ධ රටක් විදිහට හැඳින්වෙනවා. එහි විශාල තෙල් සහ ස්වභාවික වායු සංචිත සඳහා ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා. නෝර්වේ ලෝකයේ ප්‍රමුඛතම තෙල් අපනයනකරුවෙක් බවට පත් වෙනවා. මේට අමතරව රට ශක්තිමත් සමුද්‍රාංශය, දීවර කර්මාන්තය සහ සැලකිය යුතු ජල විදුලි සම්පත්, තාක්ෂණය, පුනර්ජන්මීය බලශක්තිය සහ නැවගත කිරීම වැනි ක්ෂේත්‍රවලද විශිෂ්ටයින් ලෙස ලෝක පුරා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. සංස්කෘතිය නෝර්වේජියානු සංස්කෘතිය එහි වයිකින් උරුමය සහ නෝස් මිත්‍යා කතා මගින් පෝෂණය වෙනවා. සාම්ප්‍රදායික නෝස් උත්සව සහ නිවාඩු දිනයන් නූතන චාරිත්‍ර වාරිත්‍ර සමග තවමත් සමරනු ලබනවා. නෝර්වේජියානුවන් ඔවුන්ගේ එළිමහන් ජීවන රටාව ගැන ආඩම්බර වන අතරම හඳු නැගීම, හිමමත ලිස්සා යාම සහ මසු නැල්ලීම වැනි ක්‍රියාකාරකම් මේ අතර ජනප්‍රියයි. නෝර්වේජියානු සංස්කෘතිය තුළ කලාව, සාහිත්‍ය සහ සංගීතයද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. රාජාණ්ඩුව සහ රජය නෝර්වේ කියලා කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් තියෙන රටක්. ස්ටෝටීන් ලෙස හඳුන්වන රටේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක කටයුතු සඳහා වගකිය යුතු වෙනවා. සමාජ සුබසාධනය නෝර්වේ සිය පුරවැසියන්ට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන ශක්තිමත් සමාජ සුබසාධන පද්ධතියක් සඳහා ඉතා ප්‍රසිද්ධ රටක්. ගෝලීය ජීවන තත්ත්වය සහ සතක පිළිබඳ දර්ශකවල නෝර්වේ රට නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවතිනවා. නොබෙල් සාම ත්‍යාගය කීර්තිමත් නොබෙල් ත්‍යාගවලින් එකක් වන නොබෙල් සාම ත්‍යාගය වාර්ෂිකව නෝර්වේ අගනුවර වන ඔස්ලෝහීදී තමයි ප්‍රදානය කරන්නේ. ඒ ඩයිනමයිට් නිපැයුම්කරු ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් පිහිටුවන ලද අතර සාම ත්‍යාග ප්‍රධාන උත්සවයේ සත්කාරකත්වය සඳහා නෝර්වේ තෝරා ගන්නවා. ජනගහනය 2022 වර්ෂය වෙනකොට නෝර්වේ ජනගහනය මිලියන 5.4ක් පමණ වන අතර සාපේක්ෂව අඩු ජනගණනයක් සහිත රටක් විදිහට නෝර්වේ හැඳින්වෙනවා. නෝර්වේජියානු ජෝර්ජ් නෝර්වේහි විශ්වජනක ජෝර්ජ් සඳහා ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා. ඒවා ගැඹුරු ග්ලැසියර් ලෙස කැටයම් කරන ලද නිම්න සහ ප්‍රපාතාකාර පැතිවලින් මුහුදට මායිම් වෙනවා. මේ අතරින් වඩා ප්‍රසිද්ධේවා ලෙස ජිරන්ගර්ෆ් ජෝර්ජ්, නෙරල්ෆ් ජෝර්ජ් සහ සොක්නෙෆ් ජෝර්ජ් හඳුන්වනවා. මෙහි විශ්මයජනක දර්ශන සහ
බෝට්ටු සවාරි සඳහාද අවස්ථාව ලබා දෙනවා. ලොෆොටෙන් අයිලන්ඩ්ස් ආර්කටික් කවයේ ඇති මෙම දූපත් සමූහය එහි කලාත්මක කඳු මනනම් ධීවර ගම්මාන සහ විශ්මිත වෙළෙඳ තීරයන්ගෙන් සමන්විත වෙනවා. මධ්‍යම රාත්‍රියේ හිරු සහ උතුරු ආලෝකය ගිම්හන් සහ ශීත සංචාරකයන් සඳහා ජනප්‍රිය ගමනාන්තයක් බවට මේ දූපත් සමූහය පත් කරනවා. ට්‍රොම්සෝ උතුරු නෝර්වේ පිහිටලා තියෙන ට්‍රොම්සෝ එහි ආර්කටික් ආසන දෙව්මැදුර සජීවී සංස්කෘතික දැක්ම සඳහා සහ උතුරු ආලෝකයේ දැකීමට ඇති විශිෂ්ට අවස්ථාවන් සඳහා ප්‍රසිද්ධ නගරයක් වෙනවා. බර්ගන් නෝර්වේහි දෙවන විශාලතම නගරය වන බර්ගන් කියන්නේ කඳු 7කින් වට වී ඇති බ්‍රික්ගන් ලෙස හඳුන්වන පැරණි වාහු ප්‍රදේශයේ වර්ණවත් ලී ගෙවල් සඳහා ප්‍රසිද්ධ නගරයක්. නගරයේ පොහොසත් සමුද්‍ර ඉතිහාසය සහ විචිත්‍රවත් වාතාවරණය එය නැරඹිය යුතුම දෙයක් බවට පත් කරනවා. අට්ලාන්ටික් පාර මේ ඉංජිනේරු තාක්ෂණයේ ආශ්චර්ය විදහා දක්වන පාලම් සහ වයටැක්ට් මාලාවක් සමග දූපත් කිහිපයක් සම්බන්ධ කරන දර්ශනීය මාර්ගයක් වෙනවා. මේ මාර්ගයේ නෝර්වේජියානු වෙළඳ තීරයේ අපූර්ව සුන්දරත්වය මනාව ප්‍රදර්ශනය කරනවා. ජොටුන්හයිමන් ජාතික වනෝද්‍යානය මේ නෝර්වේහි විශාලතම ජාතික වනෝද්‍යාන වන අතර හඳු නැගීමෙන් සහ පරිසර ලෝලීන් සඳහා අපූර්ව පාරාදීසයක් වෙනවා. එවැගේම ග්ලැසියර් විල් සහ රටේ උසම කඳු මුදුන් කිහිපයක්ද මෙහි පිහිටලා තියෙනවා. මේ අතර නෝර්වේ රාජ්‍ය විදේශිකයින් සඳහාද විවිධ රැකියා අවස්ථා රැසක් ලබා දෙනවා. තෙල් හා ගෑස් කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, සෞඛ්‍ය, හෝටල් සහ අපන ශාලා, ගොවිතැන් සහ කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක මේ පුරප්පාඩු පවතිනවා. ඒ පිළිබඳව තවත් විස්තර අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා, එතනින් බලා ගන්න පුළුවන්. මේ නෝර්වේ රාජ්‍ය ගැන සුළු පැහැදිලි කිරීම විතරයි. ඉදිරි වීඩියෝ වලින් තවත් ඒ ගැන තොරතුරු බලා ගන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න සම්මත කරන්න එපා.